එතකොට අපි නතර වෙලා ඉන්නේ මෙන්න මෙතන මම පුතාලගේ සියස්ට්‍රීම් දාන්නම් අපි පටන් ගත්තේ දැන් මෙන්න මෙතන රයිට් හොඳට බලා ගන්න පුතා මේක අමාරු දෙයක් නෙවෙයි බොහොම පිළිවෙලට මම පුතාලට යලිත් වතාවක් කියලා දෙනවා ප්‍රථමක සාධක භාවිතා කරලා ප්‍රථමක සාධක භාවිතා කරලා කොහොමද පුතාලගේ අපිව කතා කරන මා පෝසා නැත්නම් මොකද මහා පුදු සාධකය හොයාගන්නේ කොහොමද කියලා. ඒකෝ දැන් ඔන්න මේක ඔයාලා හදලා තියෙන්නේ යලිත්වතාව බලන්න ඕනේ පුතාලගේ උත්තරේ නැත්නම් පිළිතුර හරියටම නිවැරදිව ඇවිල්ලාද කියලා. දැන් සමහරුන්ට මේක හිතලා කියන්න පුළුවන්. කතාව පැහැදිලිද? සමහරු මේක දැන් හිතලා කියනවා. හොඳයි එහෙමයි. දැන් අර මගේ යාළුවෙක් ඇහුවානේ සර් අපි මේක උත්තරේ විතරක් ලිව්වම ඇද්ද කියලා. එහෙම බෑ. අනිවාර්යෙන් වාලා ගාන හදාගන්න විදියත් එක්කම ලියන්න ඕනේ. නැතුව බෑ. උත්තරේ විතරක් ලියන්න බෑ. ගාන හදාගත්ත විදියත් එක්කම ලියන්න ඕනේ. මෙන්න බලන්න මේ ගාන. මෙන්න මේ ගාන. 24යි අනික තියෙන එකට 30යි. ඔයාලගේ සමානයි කියලා ගන්න. 24යි 36යි සමාන. හරිද? රයිට්. දැන් මොන අපි භාවිතා කරන ක්‍රමය මොකද්ද? ප්‍රථමක සාධක වල ගුණිතයක් හොඳට බලා ගන්න කොමේ මෙන්න 24 කියන සංඛ්‍යාව ගත්තා පහලට බෙදාගෙන යනවා කියන බෙදාගෙන යන්නේ කුඩාම ප්‍රථමක සාධකයයි ඉතින් ඔව් මේ අර ඔය ක්‍රමයේ හැදුවේ නැත්තේ මොකද ඔව් මේ ක්‍රමය අපි හැදුවේ නැහැ නේද ඔව් මේක මේ තමයි අපි කමන්නේ ඉතාලාට දැන් අපි මේ සර් ක්‍රම තුනක් කියලා දෙනවානේ ඒ ක්‍රම තුනේ ඔයාලා හොඳටම තුනම දැනගන්න විභාගෙත් කොයි ක්‍රමයාවත් හදන්න පුරුදු වෙන්න. හොඳේ රයිට්. මෙන්න අපි දෙකෙන් බෙදා ගන්නවා ඉස්සෙල්ලාම 24 දෙකෙන් බෙදුවාම කීයද 12යි. 12 දෙකෙන් බෙදා ගන්නවා කීයද 6යි. 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි. 3 තුනෙන් බෙදා ගන්නවා කීයද 1යි. ඔන්න දැන් ඔයාලගේ ආවා 2යි 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 3යි. මෙතෙන්ද ගත්තා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. ඔන්න ඒක හරි. ඊළඟට 36. වෙන 36. 36 දෙකෙන් බෙදනවා 18යි. 18 දෙකෙන් බෙදා ගන්නවා 9යි. කියන්න පුතේ? බෝඩ් එක පොඩ්ඩක් පැහැදිලි නැහැ සර්. බෝඩ් එක පැහැදිලි නැද්ද? ඔව් සර්. පොඩ්ඩක් පැහැදිලි මත. බෝඩ් එක පේන්නේ පැහැදිලිද? පැහැදිලි සර්. දෙකයි තුනයි තුන දැන් අපි ගන්නවා මා පෝසා නැත්නම් මොකද්ද මහා පොදු සාධකය මා පෝසා නැත්නම් මහා පොදු සාධකය දැන් ඔයාලා දන්නවා එක වගේ වගේ ඉන්න පුතේ මෙන්න දෙකක් තියෙනවා මෙන්න දෙකක් තියෙනවා බෝඩ් එකේ පේන්නේ නැහැනේ එක පාඩම් ක්වලිටි අඩුලා ඇත හනේ අපෝ දැන් පුතේ හරිද
මයික් ඔෆ් කරගන්න හැමෝම පේනවා සර් පේන්නේ සර් පේන්නේ බොඳක් සර් බෝඩ් එක පේන්නේ බෝල පේනවා සර් බොඳයි දැන් බලන්න පැහැදිලි සර් හොඳට හරි ඔව් හොඳට බලා ගන්නකෝ ඔව් දැන් හරි දැන් පුතා වගේ ඔව් මෙන්න මේ දෙක තියෙනවා එක වගේවා ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ තුන මෙන්න මේ තුන මේකයි මේකයි ගන්න බෑ ඇයි ඒවා වෙනස් දැන් මාපෝසා කියලා වාලා මෙන්න මේ දෙක ගත්තා මේ දෙක ගත්තා මෙන්න මේ තුන ගත්තා දැන් උත්තරේ එනවා දෙවාරයක් දෙක හතරයි හතර වාරයක් තුන කීයද 12යි ඔන්න මාපෝසා නැත්තම් මහා පොදු සාධකය හොයා ගන්න ආකාරය කතාව පැහැදිලිද එතකොට මේක අමාරු දෙයක් නෙමෙයි මේක හොඳට පැහැදිලිව නිරවුල් අවබෝධ කරගත්තාම පුතාලට මේ වගේ ගාණක් හොඳට පැහැදිලිව හදාගන්න පුළුවන් වෙනවා දැන් ඔයාලා හදපු ගාණේ බලන්න මාපෝසා 12 ඇවිත් තියෙනවද උත්තරේ 12 ඇවිල්ලා තියෙනවා නම් පුතාලගේ කිසිදු ගැටලුවක් නැහැ මාපෝසා හරියටම හරි මෙන්න මේ ටික ඕනම් ඔයාලට පැන්සලෙන් හදාගන්න පුළුවන් මේ ටික මේ ටික ඕනම් පැන්සලෙන් හදාගන්න පුළුවන් අනිවාර්යෙන් හදාගන්න ඕනේ දුස එක ඔව් පුතේ මේ ටික නැත්නම් පුතාලට මේ වගේ ලියාගන්න බෑනේ මේ ටික නැත්නම් ඔයාලට මේ වගේ ලියන්න බෑ ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා මේ ටික හදන ගාණේ නැත්සගේ නිබන්ධනේ එක පැත්තක හරි ගැස්සලා තියෙන්නම ඕනේ ඒ ටික හරි ගැස්සලා තමයි ඔයාලා මේ වගේ ලස්සනට හරි ගැස්සලා ගන්න පැහැදිලිද ආර දැන් ඕනේ කියලා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්න 12 15 24 30 ප්‍රශ්න කරාද සර්? ඔව් අපි දෙවෙනි ප්‍රශ්නේ මේකනේ දෙවෙනි ප්‍රශ්නේ මේ ටික ඔක්කොම අපි හරි ගැස්සලානේ තියෙන්නේ මේ ටික ඔක්කොම හරි ගැස්සලා තියෙන දැන් අපි ඉන්නේ තුන්වෙනි ගානේ A කියන ගාන තමයි සර් හරි ගැස්සුවේ දැන් අපි යනවා ඊළඟට B කියන ගානට මෙන්න B කියන ගාන හොඳට බලා ගන්න හොඳේ රයිට් මෙන්න B හොඳට බලා ගන්න හදා ගන්නා විදිය හරිද රයිට් මේ ගාන මකන්නද? එහේ මග තවසරයක් කියලා දෙන්නකෝ සර් මම අලුතෙන් ආවේ මෙන්න පුතාලගේ B ගානට මම යනවා හොඳට බලාගන්න B ගාන හොඳේ එතකොට A ගාන හදාගන්න කාටද ගැටලු වුණා නම් ඒ විදිහටමයි මම පුතාලගේ B ගානත් හදන්නේ හොඳට බලාගන්න B ගාන හදන විදිය මේක මම කරනවා ආ හොඳට බලාගන්න B ගාන මෙන්න හොඳට බලාගන්න රයිට් ඔන්න B කියලා දාලා ඔයාලගේ සංඛ්‍යා දෙක මොනවද තියෙන්නේ 45යි 54යි 45යි අනික මොකද්ද 57 සමානයි කියලා දාගන්න. දැන් අපි ගන්නවා ඉස්සෙල්ලා කීයද 45. ඔන්න පහලට බෙදාගෙන යනවා. 45 පහලට බෙදාගෙන යනවා අඩුම ප්‍රථමක සංඛ්‍යාවෙන් තමයි පටන් ගන්නේ. එතකොට අපිට හම්බ වෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව කීයද 2නේ. ඒ වුණාට 45 දෙකෙන් බෙදන්න බෑ. ඊළඟට හම්බ වෙන්නේ කීයද 3. 3ෙන් බෙදා ගන්න. 45 3 බෙදපුවාම උත්තරේ එන්නේ කීයද 15යි 15යි බෙදා ගන්නවා 3ෙන් 15 3 මා කීයද 5යි ආයේ 5 5ෙන් බෙදා ගන්නවා උත්තරේ කීයද 1යි එහෙනම් 3යි 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 5යි පැහැදිලිද අන්න ලියාගත්තා මෙතන 3යි 3යි 5යි ඔන්න ඒක හරි ඊළඟට අපි ගන්නවා කීයද පුතාලගේ 54 කියන සංඛ්‍යාව මෙන්න 54 මෙතෙන්ට ගත්තා හොඳට බලා ගන්න
54ක් අර වගේම ඔයාලා කුඩාම් ප්‍රතිමුඛ සංඛ්‍යාව ඉදලා පහළට බෙදාගෙන යන්න. ඉස්සෙල්ලම් බෙදාගන්නේ දෙකේ. 54 දෙකෙන් බෙදුවාම ඔයාලා දන්නවා කීයද 27යි. ඇයි 27යි 27යි තමයි 54 වෙන්නේ. ආයේ 27 දෙකෙන් බෙදෙන්නේ 3ට යනවා. 24 3 මා කීයද 9. 9 3ෙන් බෙදා ගන්නවා. 9ට 3 මා 3යි. ආයේ 3 3ෙන් බෙදා ගන්නවා කීයද 1යි. එතකොට 2යි 3යි 3යි 3. ඔන්න ලිව්වා 2යි 3යි 3යි 3. හොඳට බලන්න 2යි 3යි 3යි 3 3යි 3යි 5. ඔන්න හරි. දැන් මා පෝසා ගන්න මෙතේ. මා පෝසා. ඔන්න එක වගේ තියෙනවා දැන් පුතාලා පොඩු කර ගන්නනේ. ඔන්න මෙන්න මේ 3. ආයි මෙන්න මේ 3. වෙන නෑනේ. මේ 3 ගත්තා, මේ 3 ගත්තා. මේ 2 ගන්න මේ පැත්තේ 2ේ වානේ. මේ 5 ගන්න මේ පැත්තේ 5ේ වානේ. මේ 3 ගන්න මේ පැත්තේ 3ේ වානේ. ඔච්චරනේ තියෙන්නේ. එනම් ඔයාලා ගන්නවා මෙතනින් ගත්තා 3 මෙතනින් ගත්තා 3 3 වාරයක් 3 උත්තරේ කීයද 9 අන්න එහෙනම් මා පෝසා ඒ කියන්නේ 45යි 54යි කියන සංඛ්‍යා දෙකේ මා පෝසා කීයක් වෙනවද 9ක් මේක හරියට ඒසි 3 වාරක් දැන් 3 වම එහෙම ආවුනොත් අපි ගන්න 3 වා දෙකක් විතරයි නේ 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 පුතාගේ 3 වා දෙකක් ගන්නව නෙමෙයි යාළුවා 3 වා දෙකක් නෙමෙයි පුතාගේ මෙතන 3ක් තියෙනවා නම් මෙතන 3ක් තියෙනවා නම් ඒක මෙතෙන්ට එන්න ඕනේ ආයේ මෙතන 3ක් තිබිලා මෙතන 3ක් තියෙනවා නම් ආයේ ඒක මෙතෙන්ට එන්න ඕනේ දැන් මෙතන 5ක් තිබිලා මෙතන 5ක් තිබ්බා නම් ඔව් මෙතන 5ක් තිබිලා මෙතන 5ක් තිබුණා නම් 5ක් වා මෙතෙන්ට ගන්න ඕනේ අපි මෙතන නීතිය තමයි මෙතන එකක් තියෙනවා නම් ඒකම මෙතනක් තියෙනවා නම් ඒක කොටු කරලා පහළට ගේන්න ඕනේ අන්න ඒකයි මේ නීතිය තේරුණාද එතකොට දෙකේම තියෙන සංඛ්‍යාව තමයි මේකේ 3ක් තියෙනකොට මේකේ 3ක් තියෙනවානේ මේකේ 3ක් තියෙනකොට මේකේ 3ක් තියෙන වෙන කොහෙවත් නැහැනේ දැන් මේකේ 2 තියෙනකොට මේකේ 2 තිබ්බනම් අන්න ඔය එක තුඩු කරගන්න ඒනට එහෙම නැහැනේ මෙතන 5 තියෙනකොට මෙහෙ 5 නැහැනේ කුඩු කරන්න දැන් මේකේ 3ක් තියෙනකොට තව 3ක් මෙහෙ නැහැනේ කුඩු කරන්න ඒක නිසා තමයි මේ 2යි මේ 5යි මේ 3යි ගන්න ඇත්තේ ඉතුරු වේවා අපි කුඩු කරලා පහළට ලස්සන්ට ගේන්න ඕනේ ඔන්න ඕක තමයි මොකද අපි කියන්නේ ඔය ප්‍රථමක සාධකවල ගුණිතයකින් හොයනවා කියලා. ඉතින් මේක හරියි ලීසි. කතාව පැහැදිලි හරියි සරල දෙයක් මේක. මෙන්න මේ කතාව වල හොඳට අවබෝධ කරගත්තනම් පුතලට ගානක් හදා ගන්න පුළුවන් වෙනවා. ගැටලුවක් නැතුව. මෙන්න මේ ටික පැන්සලින් හදුවල ගැටලුවක් නැහැ. මේ ටික පුතලා පෑනේ ලස්සනට හදා ගන්න ඕනේ. හදාගත්තේ නැති අය. මට කීපරේක්. ඔව් මට කීපරේක් දෙන්නනවා. එයාලා හොඳට හරි ගැස්සලා දෙනවා. හොඳයි පුතේ. මහන්සි වෙන්න, උනන්දු වෙන්න, සර් කියන පිළිවෙලට බොහොම පිළිවෙලට පන්ති වැටි කරගෙන යන්න පුතේ. ආයේ කවදාකවත් මේවා බැරි වුණා කියලා කියන්නේ. දැන් බලන්න දැනට සංඛ්‍යා කීක මාකෝස හිරුවද කියලා සර්. ඒ ඔක්කොම ඔයාලා වෙනුවෙන්නේ. ඒ නිසා මේ වැඩේ හොඳට උවමනාවෙන් කරන්න. එතකොට අමාරු වෙන්නේ නැහැ. කතාව පැහැදිලිද? හදාගන්නස්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඕන කෙනෙක් අහන්න සර් මට මෙන්න මෙතන තේරෙන්නේ නැහැ කියලා අහන්න. ඒව සර් කියෙත් කියලා දෙනවා. ටියුට් එක දාන්න. මට ගැටලුවක් තියෙනවා. ඔකේ නමුත් එපදා ගැටලුව කියන්නේ. සර් මම අර ගාන බෙදුවද දැන් 32යි 48යි කියන ගාන මම 32 බෙදාගෙන ගියා සර්. ඔව්. එතකොට සර් මට අපිටකෝ ඔහුමිටකෝ තාම අපි සී ගානට ගියේ නෑනේ පුතාගේ. තාම සී ගානට ගියේ නෑනේ. අපි ඒ සී ගානට ගියහම පුතාගේ ගැටලුව කතා කරමුද? සර් ටියුට් දාන්න. කියන්නකෝ සර් ටියුට් දානවා ගෲප් එකට ඔව් ටියුට් එක දානවා ගෲප් එකට දැන් ගිය සතියේ දැම්මා ගෲප් එකට ආවේ නෑනේ සර් අදත් දාන්නම් අදත් දානනම් ගෲප් එකේ නිබන්ධනේ අදත් දාන්නම් හැමෝම මුද්‍රණය කරලා හදාගන්න නිබන්ධනේ තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම දාන්න සර් ඔව් අදත් දානවා අදත් හැම සතියෙම සර් දානවා පුතාලා ගෲප් එකේ නිබන්ධනේ හොඳේ සර් මට ගැටලුවක් තියෙනවා සර්. කියන පුතේ ගැටලුව? සර් මට යාළුව දෙනෙක් ඉන්නවා කොමර්ස් සම්බන්ධ කරගන්න. මොකද්ද? සර් මට යාළුව දෙනෙක් ඉන්නවා කොමර්ස් සම්බන්ධ කරගන්න. පුතා මේ යාළුවන්ගේ විස්තර ටික ඔක්කොම දාන්න මේ අපේ ওই තියෙන ගෲප් එකේ නම්බරේ දාන්න මේ ඔය ඇඩ් එකේ නම්බරේ තියෙන්නේ. ඒ නම්බරේට දාන්න. ඒක උඩ අපි ඉස්සරහ ඇඩ් කරයි වළා. හොඳේ?
ගේ ගෲප් නම් එකක්වත් වැඩ කරන්නේ නැහැ නේද සර් වැඩ කරන නම්බර නැත්නම් මොකද සර් ඒයි වැඩ කරන්නේ නැති නම්බරේ දැන් අපි ආංශ කරා වැඩ කරේ නැහැද හරි සර්ගේ නම්බරේට දාන මැසේජ් ඔය ඒ දෙන්නගේම නම්බර්ස් සර්ගේ නම්බරේට දාන මැසේජ් එක සර්ගේ WhatsApp නම්බරේට දාලා දන්නවනේ නැහැ සර් ආම කියන්න සර් ඔකේ අනුතේ සර් සර්ගේ නම්බරේ සර් අර ගෲප් එකෙන් සර් අරගෙන අපිට සර් ඒ සර්ගේ නම්බරෙන් ශ්‍රේණිය දාලා නිබන්ධනය ගන්න පුළුවන්ද? සර් තමා ගෲප් එකේ නිබන්ධනය දාන්නේ පුතේ. හරිද? මම පුතාලා ගෲප් එකේදී සතියක් ගන්න නිබන්ධනය දානවා. ඒ නිසා ඔයාලට කිසිදු අපහසුතාවයකින් තොරව පුතාලට මේ නිබන්ධනය ගන්න පුළුවන්. මම සතියක් ගන්න පුතාලා ගෲප් එකේ නිබන්ධනය දානවා. ඒ සතියක් ගන්න පුතාලා අලුතෙන් එකතු වෙනවනේ. දැන් මොන සී ගානේ හැදුවාට පස්සේ අර සී ගානේ ගැටලුවක් ආවනේ කෙනෙකුට යාමගෙන් අහන්න ගියානේ ගැටලුවක් ආ පුතාගේ ඔන්න බලන්න සී ගානේ හැදුවාට පස්සේ පුතාගේ ගැටලුව විසදෙයිද නැත්නම් කියන ගැටලුව වැඩි වෙයිද නැන්නේ නේද ඔව් ඔව් එතකොට ඔන්න පුතාගේ ගැටලුවක් ආව සී ගානේ අහන්න පුළුවන් ඈ රයිට් හොඳට බලා ගන්න ඈ මෙන්න සී ගානේ සෑම සී ගානේ හැදුවා හොඳයි පුතේ ඈ රයිට් හරි මෙන්න සී ගානේ පුතාගේ සී ගාන තියෙනවා 32 සමානයි කියලා තියෙනවා ඊට පස්සේ 48 සමානයි කියලා ලියාගන්න හරිද රයිට් මෙන්න 32 ඉස්සෙල්ලාම බෙදනවා දෙකෙන් 32 දෙකෙන් බෙදාගත්තාම කීයද 16 16 බෙදා ගන්නවා දෙකෙන් කීයද 8යි 8 බෙදා ගන්නවා දෙකෙන් 4යි හතර බෙදා ගන්නවා දෙකෙන් දෙක දෙක බෙදා ගන්නවා දෙකෙන් එකයි එතකොට 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා දෙකේවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක 48 ඒ වගේ හදා ගන්නවා මෙන්න 48 ඉස්සෙලාම දෙකෙන් 24යි 24යි ඔව් 24 දෙකෙන් බෙදා ගන්නවා 12යි 12යි 12 දෙකෙන් බෙදා ගන්නවා 6යි 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි 3යි 3 දෙකෙන් බෙදා ගන්නවා 1යි 2යි 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 3යි 2යි 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 3යි දැන් හොඳට බලා ගන්න කොටු කරගන්නේ මොනවද කියලා දැන් පුතාලා දන්නවා අමුතු දෙයක් නැහැ නේද මෙන්න මේ දෙක දෙකේම තියෙනවා 1යි මේ දෙක දෙකේම තියෙන මෙන්න මේ දෙක දෙකේම තියෙනවා මෙන්න මේ දෙක දෙකේම තියෙන ඔච්චර නේ තියෙන්නේ මෙතන 3 තිබුණාට මේකේ 3 නෑ මේකේ 2 තිබුණාට මේකේ 2 නෑ දැන් මම පෝසා කරලා පහළට ගන්න මා පෝසා එතකොට ඔන්න 2 ගත්තා මෙන්න 2 ගත්තා මෙන්න මේ 2 ගත්තා මෙන්න මේ 2 ගත්තා සමානයි දෙවාරයක් දෙක 4යි 4 වාරයක් දෙක 8යි 8 වා දෙකක් කීයද 16යි අන්න එහෙනම් මහා පොදු සාධකයේ කීයක් ආවද 16ක් ආවා වැඩි මෙහෙදින හැමෝටම ගැටලුවක් නැහෙනේ ආ දැන් අන්න අර ඉස්සලා ප්‍රශ්නය අහපු පුතාට නැතන් දුවට දැන් ගැටලුවක් තියනවා නම් අහන්න සර් මට මෙන්න විතර ගැටලුවක් තියෙනවා කියලා දැන් අහන්න බලන්න පුතාගේ ප්‍රශ්නේ කොයි යාළුවා පුතාගේ ප්‍රශ්නේ දැන් අහන්න. පුතාගේ වැඩි පැහැදිලිද නැත්නම් ගැටලුවක් ආවද? කොයි ප්‍රශ්නේ අහපු යාළුවා නැද්ද? වැඩේ පැහැදිලි සර්. ආ පැහැදිලි නේද? ඒකයි සර් කිව්වේ පුතාලා චුට්ටක් සර් ගාන කියලා දෙකක් ඉන්න කියලා. දැන් හරිනේ.
Saya kurang ruku abu dia tidak mau putra lagi dua kinde be. Karena saya kata karena dia putra lagi dua kinde be. Mungkin Eka. Dia putra kinde be. Main Eka kerjaan tuh deh. Main kau kerjaan tuh deh. Right. Si gana hari ini deh. Honda. Right. Menna putra lagi hati ramai gan. Oba kemati kramekin pahatek sankhyatrikve maha pudusadake soyanne anna deng walata sergeve walata kemati ona kramayak gan putrala kemati ona kramayak gan deng kramathunak thiyenawane kramathunen walata kemati ona ekak gan deng habai godak yalu kemati onnoy sir antimata kiyala dunna kramayeta eka lesi ne obute anith kramawala sadaka okoma tika yanna gihama Lugu elawak kena, apalagi yang muna ham. Lugu elawak kena, apalagi yang muna ham. Eka hinda, oya deng anti mari kela dunia krama itu mati, enak krama vali le sima krama. Eka hinda, api me sang deng metra sangkya tunat tiya. Me sangkya tuhne ma mahaputusa dike oya ande onno oya deng kia krama itu ma bahvita kerani. Itu orang buta lada udah lesi, sermeki ganan dalat tiya ma balande ganan kipya kma dalat tiya ma. Api balamu. Eka gana karagena hadanna puluwan dekken. Habai puthe wedigath diye tama meke sankhya kiyak tiyenawada? 3ak tiyenawa. Kalin habai eka thune sankhya kiyala 2yi. Den sankhya kiyak tiyenawada? 3ak tiyenawa. Api balamu sankhya 3ak tiyena ekak hadanne kohomada kiyala. Therunada? Right. Menna man yanawa putalage e kiyana gaanta hemooma hondawata bala ganna issella. Kawuruth kalabalala hadanne epa. Wedak naha haduwata sir kiyala dena widiya hondawata issella ahagan. Therunada? Right. Menna putalage A ini kan, mudah bala kan, nah mudah, right? Mudah bala kan A ini kan, eh? Sangkya tu nama pahala liya kan, nama wala. Dahat dolaha pahala. Dahat dolaha pahala. Unna liya kan, sangkya tu nama pahala. Dengkaran ni Islam, dahat කියන සංඛ්‍යාව ගන්නවා. උතලගෙ මේ පැත්තේ සර ඉඳ තියලා තියෙනවා නිබන්ධනේ. ඔන්න 18 කියන සංඛ්‍යාව ගත්තා. දැන් ඔයාලා දන්නවා ඉස්සෙල්ලම බෙදන්නේ කීයද? දෙකෙන්. 18 දෙකෙන් බෙදපුවාම 9යි. 9 බෙදා ගන්න බෑ දෙකෙන් 3ට යනවා. 9 3ෙන් බෙදපුවාම 3යි. 3 3ෙන් බෙදා ගන්නවා උත්තරේ කීයද? 1යි. එහෙනම් එනවා කොහොමද? 2යි 3යි 3යි. ඒක අපි මෙතන ලියලා ඉන්නේ. Deka guna kirima, tuna guna kirima, tuna. Ilangara dola, oh, ilangara dola hati ya, menna dola. Sir, ready make ramen, sir, what thari da? Kya na kute? Me, oh, okay, sir, ready make ramen, what thari da? Hari yari, ready make ramen, what kuta ke me uttare me na? Evna na mamputala da kiru e, make, tika le sine da kute. Make me lazy, nama kita meja lagi. Pahala itu pertama sangkia orang bidang agen gigi hilang. Eight kita meten darang hati negara lazy. Kayak make me enggakan. Netam putala kita ini naga mang. Ani kita mulai thadra beran. Uttara samaan ini neta sir kata agan. Sir ini juga uttara samaan ini negara. Ani warna putala uttara samaan ini do. Terima deh. Right. Mana dolah? Oh, dekem bidang agan nama hayai. Hay dekem bidang agan nama tunai. Tuna tuna bidang agan nama ekai. Dekai dekai tunai. Meten dega. Tak dekai, dekai, tu na, orang hari. Ia ada pahala, orang pahala bagan nama itu. Pahala bedakan nama, dekem bedakan mana pahala ber, tu nem bedakan nama, pahala ber tu nem apa pahai, paha pahai bedakan nama utarik iya de ekai, ina tu nai pahai, meten degatta tu nai pahai. Orang lain hari ni, dia buat lagi, dahat nama, dekai, tu nai, tu nai. Dolahai nama dekai dekai tunai, pahala nama tunai pahal. Dengun napi ma posa kira pahala dekat ma po sa maha pudusa. Eka wagi tiene ma kudu keragan nama menne eka wagi tiene tunai biterai. Binan ini eka wagi tiene ma ikakpa. Tunai biterai ini jadi. Vena kisindu saankhya avak ne ne edhe. Ehe nam pute maa posa kiyan ne kiya de menna me tuna vitara. Anne he nam maa posa kiyan ne kiya de tuna.
තුනක් හදපු යාළුවෝ බොහොම ලස්සනට මාපෝසා තුනයි කියලා හදලා ඇති දැන් හරි නේද ගැටලුවක් නෑ නේද හොඳට වැඩේ පැහැදිලි නේද ඔන්න ඔක ඔයාලා හොඳට මතකේ තියාගන්න මාපෝසා මෙතන සංඛ්‍යා කීයද තුනක් සංඛ්‍යා තුනක් අපිට සංඛ්‍යා තුනක්ද සංඛ්‍යා පහක්ද සංඛ්‍යා හතරක් ඕනනම් හතරක්ද ඕන සංඛ්‍යාවක් අපිට හදන්න පුළුවන් ගැටලුවක් නැතුව මෙන්න මේක ඔයාලා හොඳට අවබෝධ කරගෙන හැම ගානක්ම හතර කොට හදන්න ඕක හරිය සරලයි නේ පුතේ අමාරු නෑනේ සංඛ්‍යා කීයක් විතරද දෙන්නේ කියන්න පුතේ උපරිම සංඛ්‍යා කීයක් විතරද දෙන්නේ උපරිම සංඛ්‍යා තුනයි පුතේ උපරිම සංඛ්‍යා තුනයි සංඛ්‍යා තුනයි ඒ නිසා පුතලගේ දැන් අපි සංඛ්‍යා දෙකක් දැන් ගැටලුවක් නෑනේ දැන් මේ සංඛ්‍යා තුනක් තමයි සර් කියලා දෙන්නේ උපරිම සංඛ්‍යා තුනයි පුතලට දෙන්නේ ඒ නිසා හරිය ආසාවෙන් ගණිතය පාඩම හදන්න පුළුවන් මේවා විභාගය දාපුවාම හදන්න පුළුවන් නේ පුතේ ගැටලුවක් නෑනේ අමාරු නෑනේ මේවා කතාව පැහැදිලිද හරි හදාගන්න පුතේ ලස්සනට ගා උන්චි වෙලාවක් දෙන්න හදාගන්න හරි තව හදනවා මම ඔයාලත් එක්ක කරන් ඔව් කුංචි වෙලාවක් දෙන්නම් පුතේ හදාගන්න හොඳට පැහැදිලිව හදාගන්න ලස්සනට ඈ කුංචි වෙලාවක් දෙන්නම් ගැටලු තියාගෙන කවුරුත් හදන්න එපා හොඳට බලන්න පුතලා පැහැදිලි වෙනා තේරුම් නැත්නම් ගැටලු තනක් තියෙනවා සර්ගෙන් අහන්න සර් මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා කියලා අහන්න සර් මට ආය ගාන කියා දෙන්න ඔව් ආය කියලා දෙන්නම් පුතාලා සී බී ගාන බී ගානත් ඒ වගේමනේ ආය බී ගාන හදනවා මම පුතාලා ඒ ගාන්නේ හැදුවේ බී ගාන හදනවා හොඳට බලන්න ඉතින් පුතාලා ආය ගාන හදා ගන්න පුළුවන් හොඳේ හරි මම පුතාලගේ බී ගානට යන්නද හරි සර් මට සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔව් පුතා ප්‍රශ්න අහන්න ඇත්තද සර් ප්‍රථමක සංඛ්‍යාවල මාපෝසා එකයි කියන්නේ මොකද්ද ඇත්තද සර් ප්‍රථමක සංඛ්‍යාවල මාපෝසා එකයි කියන්නේ ඔව් ඔව් ප්‍රථමක සංඛ්‍යා කිහිපයක මාපෝසා හොයන්න දුන්නොත් තේරුණාද පුතා ප්‍රශ්නේ හොඳයි ප්‍රථමක සංඛ්‍යා කිහිපයක මාපෝසා හොයන්න දුන්නොත් බොහෝ විට මාපෝසා ඉන්නේ එකයි මාපෝසා ඉන්නේ එකයි ඇයි ප්‍රථම සංඛ්‍යාවල වෙන සාධක නැහැනේ ප්‍රථම සංඛ්‍යාවල වෙන සාධක නැහැ ඒක නිසා බොහෝ දුරට ප්‍රථම සංඛ්‍යාවල මාපෝසා ඉන්නේ එකයි එකයි එන්නේ හොඳයි නේද හරි ඒ වගේ උතාලට ඕනේ ගැටුවක් අහන්න ඔව් කියන්නේ සර් සංයුක්ත සංඛ්‍යාවක මාපෝසා කීයක් තියෙනවද සංයුක්ත සංඛ්‍යාවක මේ මාපෝසා කීයක් තියෙනවද? නැහැ මාපෝසා එකයි තියෙන්නේ. හැම විටම පුතාලට සංඛ්‍යා දෙකක් හරි තුනක් හරි දුන්නා මාපෝසා එකයි තියෙන්නේ. මාපෝසා තුනක් හතරක් නැහැ. මහා පොදු සාධක තියෙන එකයි. හැබැයි පොදු සාධක ගොඩක් තියෙන්න පුළුවන්. දැන් අපි ඔය අපි දැන් කියුවා හැම සංඛ්‍යාවකම තිබුණේ මාපෝසා එකයි. ඒ නිසා මහා පොදු සාධක එකයි තියෙන්නේ. පොදු සාධක ගොඩක් තියෙන්න පුළුවන්. තේරුණාද? හරි ඒ වගේ ඕන ප්‍රශ්නයක් අහන්න හොඳේ රයිට් ඔව් මෙන්න පුතාලගේ b කියන ගාන හොඳට බලාගෙන b හොඳේ රයිට් මෙන්න b මෙන්න b හොඳට බලාගන්න ඔව් ඔන්න අර පළවෙනි ගාන අහපු යාළුවාට ඔන්න b ගාන යලිත්තතාවක් කතා කරනවා හොඳේ රයිට් ඔව් 12 18 24 දැන් බලන්න
12 ඉස්සෙල්ල හැදුවා 18ක් ඉස්සෙල්ල හැදුවා 24ක් තැනකදී හැදුවා 12 18 24 සංඛ්‍යා තුනම හදපුවා තියෙන්නේ ඒ නිසා හරිය ලේසි විභාගී තේරුණාද රයිට් ඔව් මෙන්න 12 පුතලගේ 12 මං ආයේ හදනවා දෙකෙන් එතකොට 6ක් වෙනවා 6 දෙකෙන් බෙදපුවාම 3ක් වෙනවා 3 3ෙන් බෙදපුවාම 1යි 2යි 2යි 3යි මෙතෙන්ද ගත්තා 2යි 2යි 3 18ත් ඒ වගේ හදාගන්න 18 දෙකෙන් 9යි 9 3ෙන් 3යි 3 3ෙන් 1යි 2යි 3යි 3යි 2යි 3යි 3යි 24 ඔන්න 24 හදාගත්තා දෙකෙන් ඔව් 24 දෙකෙන් බෙදපුවාම 12යි 12 දෙකෙන් 6යි 6 දෙකෙන් 3යි 3 3ෙන් 1යි 2යි 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 3යි 2යි 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 3යි දැන් මහා පෝසා ගන්න මෙන්න මහා පොදු සාධකය ආ දැන් හොඳට බලන්න මෙන්න පුතරගේ 2 3ෙම තියෙනවා 2 කොටු කරගන්න ආය බලන්න මේ දෙක තිබුණාට මේකේ දෙකක් තිබුණාට මේකේ දෙකක් නැහෙනි දෙක ගන්න බෑ 3 බලන්න මේකේ 3 තියෙනවා මේකේ 3 තියෙනවා මේකේ 3ක් තියෙනවා අන්න 3ක් ඔය වගේ ගන්න පුතා ඔන්න 3 දැන් වෙන ගණ්ඩේ වගේව නැහැ නේද එහෙනම් ගන්නවා මාපෝසා මෙන්න මේ දෙක ගත්තා මෙන්න මේ 3 ගත්තා දෙවාරයක් උත්තරේ ඉන්නේ කියලා 6යි මාපෝසා කීයද 6 ඔන්න හදා ගන්නා විදි එතකොට මේකයි මේකයි ගුණ කළාට පස්සේ උත්තරේ කීයක් එනවද 6ක් දැන් වැඩි ලේසි නේ හැම කෙනාටම මාපෝසා හදන්න පුළුවන් නේද කාටවත් ගැටලුවක් නැහැ නේද ඔන්න ඔය විදිහට බොහොම පිළිවෙලට අපිට මාපෝසා හදා ගන්න පුළුවන් පුතේ මේවා අමාරු දේවල් නෙමෙයි හරියට පැහැදිලිව දරුවන්ට නිරවුල කියලා දෙන්න ඕනේ කියලා දුන්නාට පස්සෙ ඔයාලට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් පුතාලා මෙන්න මේ තුන පැන්සලෙන් හදාගන්න අන්තිමට එකින් එක බෙදන්න අමතක කරන්න එපා ඒ ටික මෙතෙන්ට ගෙනහල්ලා පාඩපෑණිගේ සර් වගේ ලස්සනට කොටු කරලා පහලට ගෙනහල්ලා ඔන්න මාපෝසා ගත්තා කියේද 6 දැන් ගැටුවක් නැහැ නේද හොඳට පැහැදිලිව නිරවුල්ව ලස්සනට හදාගෙන යන්න අර ඒ ගානගෙන ගැටලුවක් අහපු යාළුවාට දැන් හරිද හරි සර් තේරුණා සර් අන්න හරි ආ ඒක තමයි හොඳට තේරුම් ගන්න පුතේ වැඩි හොඳට පැහැදිලිව නිරවුල්ව ලස්සනට හදලා ගන්න ඕනේ සර් සී ගානක් කියලා දෙනවා සී ගාන සර හදනවා සර් මං ඒ ගාන හදුවා. හොඳයි පුතේ හොඳයි රයි. හැමෝම හරි මං සී ගානට යන්නද? ඔව්. ඔන්න සර් සී ගානට යනවා. හරිද රයි? ඔව්. උදාලගේ උත්තරේ හරි කියලා හොඳට බලා ගන්න. මෙන්න සී ගාන. හොඳට බලා ගන්න. හොඳේ රයි. මෙන්න සී ගාන. මෙන්න සී. සර් මං සී ගාන බෙදීමේ ක්‍රමයෙන් හදුවා. ඔව්. හොඳයි පුතේ. ආ රයි. මෙන්න සී ගාන. හොඳට බලා ගන්න. ඔව්. 24 සමානයි 32 සමානයි
හතලිස්සක් හරිනේ ර මෙන්න පුතාලාගේ හදා ගන්න අවදි ඔන්න 24 ගත්තා 15ට බෙදුවා දෙකෙන් දැන් ඉස්සෙල්ලා 24 හම්බ වුණා තැනකදී නේද ඔන්න 12 වුණා දැන් බලන්නකො 12 අපි ඉස්සෙල්ලා බෙදුවානේ 12 දෙකෙන් බෙදා ගන්නවා 6යි 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි 3 3ෙන් බෙදා ගන්නවා 1යි ඔන්න 2යි 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 3යි ඒකේ එකම මෙතන ලියන්න පුතේ 2යි 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 3යි ඔක්කොම හදලා ලියන්න එන්න එපා එතකොට කලබලලා පටල වෙන්න පුළුවන් 32 දෙකෙන් බෙදා ගන්නවා 16යි 16 දෙකෙන් බෙදන්නේ කියන්න පුතේ කියන්න 32 දෙකෙන් බෙදුවා 16යි 16 දෙකෙන් බෙදුවා 8යි 8 දෙකෙන් බෙදා ගන්නවා 4යි 4 දෙකෙන් බෙදා ගන්නවා 2යි 2 දෙකෙන් බෙදා ගන්නවා 1යි දෙකේ වා කීයක් ආවද 1යි 2යි 3යි 4යි 5ක් ආවා 1යි 2යි 3යි 4යි 5යි ඊළඟට 48 ගත්තා මෙන්න 48 48 ත් ඉස්සෙල්ලා හම්බුණා අපතාලාට දෙකෙන් බෙදා ගන්නවා 24යි 24 දෙකෙන් බෙදා ගන්නවා 12යි 12 දෙකෙන් බෙදා ගන්නවා 6යි 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි 3 3ෙන් බෙදා ගන්නවා 1යි 2යි 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 3යි 2යි 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 3යි 2යි 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 3යි අන්න හරි දැන් ගන්න පහලට මා පෝසා මා ඕ සා සමා දැන් එක වගේම හොයන්න ඔයාලා හරි සරලයි ඔන්න මේ දෙක ඊට පස්සේ මෙන්න මේ දෙක ඊට පස්සේ මේ දෙක දෙකේවා ඉවරයි වගේ ඊට පස්සේ මෙතන දෙකක් තිබුණා මෙතන දෙකක් තිබුණා මෙතන දෙකක් නැහැනේ ගන්න බැ මෙතන තුනක් තිබුණානේ මෙතන තුනක් තිබුණානේ මෙතන තුනක් නැහැනේ ගන්න බැ දැන් වාන මේ ටික ගේන්න පහකට එච්චරයි එහෙනම් මෙතනින් දෙක ගෙනාවා මෙතනින් දෙක ගෙනාවා මෙතනින් දෙක ගෙනාවා එහෙනම් දෙවාරයක් දෙක 4යි 4 වා දෙකක් කියද 8යි උතරේ ගියක් එනවාද මාපෝසා 8ක් කියලා මොච්ච එහෙනම් පුතේ 24යි 32යි 48යි කියන සංඛ්‍යා තුනම බෙදෙන ලොකුම සංඛ්‍යාව කියද 8 මහා සාධකය මහා පොදු සාධකය කියදෙන්නේ 8 ඔය ක්‍රමයේ ලේසියනේ දැන් කාටවත් වරදිනවද කියන්නකො මාපෝසා හොයාගන්න සංඛ්‍යා තුනක් දුන්නාට ගැටලුවක් නෑ හදාගන්න පුළුවන් පුතාලා ලස්සනට බොහොම පැහැදිලිව निराවුල්ව හදාගෙන යන්න පිරස් සී ගන්න හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ හොඳයි හැමෝම වැඩ කරනවා පේනවා හැබැයි වීඩියෝ කීප දෙනෙක් ඕන් කරලා නැහැ තාම වීඩියෝ ඕන් කරන්න පුතේ හැමෝම වීඩියෝ හැමෝම ඕන් කරන්න ඔයාලා මට වැඩ කරනවා පේන්න සර් මට වීඩියෝ ඕන් කරන්න බෑ මගේ කැම් එකේ අවුලක් ආ හරි පුතේ එහෙම බැරියයි අරලුවක් නැහැ අනිත් හැමෝම වීඩියෝ ඕන් කරන්න හැමෝම වීඩියෝ ඔන් කරන්න පුතේ හොඳට පැහැදිලිව හදා ගන්න හොඳේ ලස්සනට ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න
උදේට හැදිරෙන රවුලා දානු ලස්සනට හරි නේද? හරි නේද? ඔව් හරි නේද? හරි. එතකොට මෙන්න මේ ගාන ඔයාලා මුදල් බලා ගන්න පුතාලා මෙන්න මේ ගාන B ගාන. B ගාන හැමෝම ගෙදෙද්දි කරන්න ඕනේ. මම ළමර සතියේ යහනවා පුතාලා D ගාන ටික් කරගන්න හැමෝම. D ගාන ටික් කරගන්න හැමෝම. මෙන්න මේ D කියන ගාන ගෙදෙද්දි හැමෝම කරන්න ඕනේ. හරිද? Right. ඔන්න එතකොට ගැටලුවක් නැහැ. D ගාන හැමෝටම දැන් කරන්න පුළුවන්. ඔයාලා කැමති ක්‍රමයකින් කරන්න. සර් මම ඒකත් කරා දැන්. ඔව් හොඳයි පුතේ හොඳයි. ඈ සර් ලබන සතියේ අහනවා උත්තරේ. එතකොට පුතාලා කියන්න. හොඳයි. සර් මමත් කළා. හොඳයි පුතේ ඈ රයි. හරි. දැන් මොනවද? ඔව්. මුලත් එක. ඔව් හොඳයි පුතේ. තවත් එක්කෙනෙක් ඉන්නවා. හොඳට අහගන්නකෝ මේකත්. දැන් අපි ඉස්සෙල්ලා හෙව්වේ මොකද්ද? මහා පොදු සාධකය. මොකද හෙව්වේ? මා පෝසා. තවත් එක්කෙනෙක් ඉන්නවා. එයත් ඔයාලට හරිය කරදරයක්. තේමා. එයත් ඔයාලට හරිය කරදරයක්. දැන් මහපෝසාණන් ගැටලුවක් නෑනේ මහා පොදු සාධික හොයන්න කිව්ව ගමන් පුතාලා දන්නා. අනිත් එක්කෙනා තමයි මෙන්න මෙයා. කුඩා පොදු ගුණාකාරය. අපි කූපෝගු කියලා කියනවා. කුඩා පොදු ගුණාකාරය. මොකද කියන්නේ? කූපෝගු. අනිත් එක්කෙනා මොකද්ද? මාකෝසා මා කෝ සා එතකොට මෙයා හරියට මල්ලිනම් මෙයා අයියා අයියයි මල්ලි ඔය ඉන්නේ මෙයා මල්ලි මෙයා අයියා නැත්තම් නංගි අක්කා හරිද එතකොට විභාගෙදී කුඩා පොදු ගුණාකාරයක් හොයන්න කියනවා මහා පොදු සාධකයක් හොයන්න කියලා කියන එතකොට මහා පොදු සාධකේ නම් ගැටලුවක් නැහැනේ දැන් ක්‍රම තුනකින් ක්‍රම එකක් භාවිත කරලා කොහොම හරි හදාගෙන ඔයාලා ඒ වගේ පුතේ කුඩා පොදු ගුණාකාරයක් අපි හරියටම හොයාගන්න ඕනේ කොහොමද කියලා ඉස්සෙල්ලා සර් කියලා දෙන්නම් කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද කියලා දැන් මහා පොදු සාධකය දන්නවා සාධක ටික ලිව්වහම වැඩිම සාධකය මහා පොදු සාධකය කුඩා පොදු ගුණාකාරයෙන් චුට්ටක් වෙනස් එකක් බලන්න මොකද්ද පළවෙනි තරුව කියලා සංඛ්‍යා කීපයකට පොදු ගුණාකාර අතුරේ අන්න අතන තිබුණේ සාධකනේ දැන් තියෙන්නේ මොකද්ද ගුණාකාර අතුරෙන් කුඩාම ගුණාකාරය ගුණාකාර ටික ගන්නවා කුඩාම ගුණාකාරය ගන්නවා අන්න එක තමයි මොකද්ද අපි කියන්නේ කුඩාම පොදු ගුණාකාරය කතාව පැහැදිලිද සාධක ටික ගත්තා ලොකුම සාධකය බැලුවා ඒක මහා පොදු සාධකයි. ගුණාකාරය. සෑව හිරුණා. අද අපි කියන්නේ කුඩාම පොදු ගුණාකාරය. දැන් මොන එක වටන කියන්නේ? කියන පුතේ? සෑව කැඩි කැඩි ඇහෙන්නේ සර්. කොහොමද? සෑ පොඩ්ඩක් මුලින්නම් කියන්න පුළුවන් සර් ඒක කැඩි කැඩි ඇහෙනවා. අහගන්නකෝ. සාධක ටික ගන්නවා. ඒ සාධක වලින් ලොකුම සාධකය හොයා ගන්නවා. ඒක මහා පොදු සාධකය. ගුණාකාර ගන්නවා ඒ ගුණාකාර වලින් කුඩාම ගුණාකාරය ගන්නවා. ඒක මොකද්ද අපි කියන්නේ කුඩාම පොදු ගුණාකාරය. මේකත් හොයා ගන්නකම් පොඩි චකිතයක් හිතේ තියෙනවා සර් මේක කොහොමද හොයන්නේ? මම පුතාලා මේකත් හොයාගන්නේ මේකත් හදාගත්තට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් චොඩක් එන්න. රයිට්. දැන් ඕන්න මං පුතාලාගේ යනවා මේ එතනත් ක්‍රම පුතාලාට දීලා තියෙනවා දෙකක් මෙන්න මේ ක්‍රම දෙකෙන් පුතාලාට
මාපෝසා හොයා ගන්න පුළුවන්. සෝරි කුඩා පුදුමාකාරය හොයා ගන්න පුළුවන්. හොඳට බලා ගන්නකෝ මේ. දැන් හොයන්නේ 8යි 6යි 16යි. සංඛ්‍යා තුනේම කුඩා පුදුමාකාරය. හොඳට බලා ගන්න පුතාලා වරද්ද ගන්න එපා මේක හොඳට තේරුම් ගන්න. මම බෝඩ් එකටත් යන්නම් ඒක මම. හොඳේරයි. මේ. ඔය හදලා තිබුණාට බෝඩ් එකෙත් හදලා හොඳට බලා ගන්න. හොඳේරයි. ආ. ඉස්සෙල්ලාම හොඳට බලා ගන්න. C වෙනි ගන්න නේද? කියන්න පුතේ. C නේද? නෑ නෑ. තාම මම යන්නේ උදාහරණේ. උදාහරණේ යන්නේ 6 8 6 16 කියන සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය වෙන විදිය. හොඳට බලා ගන්න. 8 6 16 ඔන්න සංඛ්‍යා තුන. හොඳට බලා ගන්න. හොඳේද? ආ. ඉස්සෙල්ලාම 8. එතකොට දැන් 8 සර් ලියලා තියෙනවනේ. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක කියලා. ඒ ලියලා තියෙන්නේ මේක පහලට බෙදාගෙන ගිහිල්ලා ඔය ලියලා තියෙන්නේ. එහෙනම් එතකොට අපි එතන දෙකේ වා කීයක් තියෙනවද? 1යි 2යි 3ක් තියෙනවනේ. ඒක නිසා අපි ගන්නවා දෙකේ 3 වෙනි බලය. අද අපි කියන්නේ දෙකේ 3 වෙනි බලය. 6ත් ඒ වගේ ගත්තහම එන්නේ දෙක ගුණ කිරීම 3නේ. එහෙනම් අපි 6 ලියා ගන්නවා. දෙකේ වා 1යි තියෙන්නේ. දෙකේ වා 1යි 3ේ වා කීයද? 1යි. දෙකේ වා 1යි 3ේ වා 1යි. 16ත් ඒ වගේ හදපුවාම එන්නේ හොඳ බලලා ගන්න. මං චුට්ටක් පහලින් හතර පෙන්නන්න 16. සර්ටි උට්ටි. මේ බලන්නකෝ. සර්ටි. කියනකෝ. සර්ටි උට්ටිගේ තියෙන සර් 6 2 ගුණ කිරීම 3 ගුණ කිරීම සමානයි 2 1 පළවෙනි බලය ගුණ කිරීම 2 5. ආ ඒකේ සර් කියන්න චුට්ටක් කිනේක සර් හදාගන්න කියන්න. 16 2න් බෙදුවාම මට ඒක තේරුනේ නැහැ. ඔව්. 8 දෙකෙන් බෙදපුවාම 4යි. ඔව් 4 දෙකෙන් බෙදපුවාම 2යි. 2 දෙකෙන් බෙදපුවාම 1යි. දෙකේ වා කීයක් වෙනවද? 4ක් වෙනවා. මෙතෙන්ට ගත්තා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. එතකොට සමානයි. හොඳට බලා ගන්න දෙකේ වා කීයක් වෙනවද? 4ක් ආවා. දැන් පුතාලගේ හොඳට බලා ගන්න. නිබන්ධන කොහොමද යන්නේ? අර දැන් පුංචි අඩුපාඩු විතර සරලට කියන්න. එතකොට දෙකේ වා 3ක් තියෙනවා දෙකේ 3 වෙනි බලය. දෙකේ වා 1යි 3ේ වා 1යි. දෙකේ වා මෙතන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දෙකේ 4 වෙනි බලය. දැන් ඔන්න ගන්නවා කූපෝ ගූ. මොකද අපි කියන්නේ කුඩාම පොදු ගුණාකාරය. කුඩාම පොදු ගුණාකාරය කූපෝ ගූ. හොඳට බලා ගන්න. පුතාලගේ දෙකේ වා තියෙනව නේද? මේක හොඳට අහගන්න පුතේ. එතකොට වැඩේ ලේසි. දෙකේ ඒ වාගෙන් අපි ගන්නවා වැඩිම බලයක් තියෙන සංඛ්‍යාව. දෙකේ වා 4ක් තියෙනවා, දෙකේ වා 1ක් තියෙනවා, දෙකේ වා 3ක් තියෙනවා. දෙකේ වා 4 නේද වැඩිම? අන්න පුතාලා මෙතෙන්ට දාගත්තා දෙකේ වා 4ක්. ගුණ කෙරේ. 3ේ වාගෙන් බලනවා මෙතනක් තියෙන 3ේ වා 1යිනේ. අන්න 3ේ වා 1 මෙතෙන්ට ලියු. දැන් මේ ටික පුතාලා ප්‍රසාරණය කරනවා. ප්‍රසාරණය කියන්නේ විහිදුවා ලියනවා. දෙකේ වා කීයද? 4ක්. 2 2 2 2 මේකත් ලියාගත්තා කීයද? 3. ඔන්න දැන් ඔක්කොම ගුණ කළා. දෙවාරයක් 2 4යි. 4ේ වා 2ක් 8යි. 8ේ වා 2ක් 16යි. 16ේ වා 3ක්. තව තවත් දෙවාරයක් 2 4යි. 4ේ වා 2ක් 8යි. 8ේ වා 2ක් 16යි. 16ේ වා 3ක් කීයද? 48. අන්න එහෙනම් 8යි 6යි 16යි කියන සංඛ්‍යා තුනෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව නැත්තම් කුඩාම ගුණාකාරයෙන් කීයද? 48. කතාව පැහැදිලිද? ඔන්න මේක හදාගන්න එක ක්‍රමයක්. පැහැදිලිද? රයිට්. එතකොට පුතාලගේ පුංචි අඩුපාඩුවක් තියෙනවා නිබන්ධනේ. මුද්‍රණය කරද්දී පුංචි අඩුපාඩුව වෙලා තියෙන්නේ. පුතාලගේ මෙන්න මෙතන තියෙන්නේ හොඳට බලා ගන්න.
දෙකේවා එකයි දෙකේවා එකයි කියලා නේද මෙන්න මෙතන පුතාලා දෙකේ ඉලක්කම තුන කරගන්න මෙන්න මෙතන දෙකේ ඉලක්කම තුන කරගන්න දැන් පුතාලාගේ ඔන්න කුඩා පොදු ගුණාකාරය එනවා ගැටලුවක් නැහැ උත්තරේ කීයද 48 මෙන්න මේ ක්‍රමය හොඳට මතකේ තියාගන්න කුඩා පොදු ගුණාකාරය හොයාගන්න හැබැයි දරුවනේ ඕට වඩා තව සරල කුඩා පුඩා කුඩාම් පොදු ගුණාකාර හොයාගැනීමේ ක්‍රමයක් තියෙනවා එතකොට ඒ ක්‍රමයේ දැස කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා දෙන්න ඔයාලට ක්‍රම දෙකම සර් කියලා දෙනවා ඔයාලා කැමති ඕන ක්‍රමයකට ඔයාලා හුරු වෙන්න හැබැයි එකක් අමතක කරන්න එපා මොකද ක්‍රම දෙකම අපිට ඕන වෙනවා විභාගෙදී ගණන් හදා ගන්නකොට තේරුණාද මේ ක්‍රමයේ කාට හරි ගැටලුවක් තියෙනවද සර් මට මෙන්න මෙතන චුට්ටක් තේරුන්නේ නැහැ එහෙම කාට හරි ගැටලුවක් තියෙනවද කාට හරි ගැටලුවක් තියෙනවද මේ ක්‍රමයේ මෙහෙම කියලා දෙන පන්තියක් වෙන කොහෙවත් නැහැ පුතේ මේවට ඒක තේරුනේ නැහැ ආ චුට්ටක් අහගෙන තවතාවක් කියලා දෙන්න අට ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට ලියනවා දෙක 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 අන්න මෙතන ලිව්වා දෙකේ වා තුනක් තියෙන නිසා දෙකේ තුන ඉවරයි. ඒ ඔක හදා ගන්න ඕනේ දැන් දෙක 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 එන්නත් අපි හදා ගන්න ඕනේ නේ. ඒක පුතාලට කටු වැඩ කරනකොලේ කරලා ගේන්න පුළුවන් නේ. දැන් පුතාලට මතකයි නම් හදන්න ඕනේ. මතකයේ තියෙනවා නම් අටේ එන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක කියලා දැන් හදන්න ඕනේ. එයි අපි දැන් කොච්චර ගණන් හදුවද? හයත් ඒ වගේ දෙක ගුණ කිරීම තුන කියලා මතකයේ තියෙනවා නම් හදන්න ඕනේ. මෙහෙමම ලියන්න 16 දෙකේ වා හතරක් එනවා කියලා මතකයේ තියෙනවා නම් ලියන්න ඕනේ නැත්නම් හදලා බලන්න ඒ බලලා මෙතෙන්ද කියන්නේ දැන් දෙකේ වාගෙන් බලන්න වැඩිම තියෙන්නේ දෙකේ වා හතර දෙකේ වා එක දෙකේ වා තුන දෙකේ වා හතර ගන්න පහල තුනේ වාගෙන් නම් තුනේ වා එක විතරක් තියෙන්නේ එහෙනම් සමහර ගණන් වල තුනේ වා දෙකක් තුනේ වා තුනක් තුනේ වා හතරක් එන්න පුළුවන් එතකොට ඔයාලා දැනගන්න වැඩිම එක මෙතෙන්ද ගේන්න ඕනේ කියලා දැන් දෙකේ වා හතරක් දෙකයි 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 මේ තුන මෙතෙන්ට ගේන්නේ මේ ඔක්කොම ගුණ කළාට පස්සේ උත්තරේ කීයද 48යි කියලා ගන්න. දැන් අර තේරුම් නැහැ කියලා කිව්ව යාළුවාට හරි නේද? කතාව පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට ගුණා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. පුතාලා දන්නවද? ඕට වඩා මෙන්න මේ ක්‍රමයේ ලේසිද බලන්න. මේ ක්‍රමයට හදාගන්න එක ගුණා පොදු ගුණාකාර. ඔයාලට මේක ලේසි නම් මේ ක්‍රමයේ උදාර පුළුවන් වේ. හැබැයි සර් ගණිත පන්ති වල ගොඩාක් ළමයි කිව්වේ සර් දෙවනි ක්‍රමයේ ලේසි මේක ඇති දෙයක් නෑ හරිය ලේසි මෙන්න බලන්නකෝ රයිට් හොඳට බලා ගන්න රයිට් මේක ලේසි හොඳට බලා ගන්න පුතලගේ සංඛ්‍යා 3 තියෙන්නේ 8යි 6යි 16යි නේද ආ හොඳට බලා ගන්න 8යි 6යි 16යි ආ හොඳට බලා ගන්න මේ සංඛ්‍යා තුනම ලියලා මේක ටිකක් ලේසි අර ක්‍රමයට වඩා මේක ටිකක් ලේසි මේ සංඛ්‍යා තුනම ලියලා පහලට ප්‍රථමක සංඛ්‍යා වලින් තුනම එක වතාවේ බෙදාගෙන යනවා හැබැයි ඒ බෙදන්නේ අඩුම ප්‍රථමක සංඛ්‍යාවේ ඉඳ ඉස්සෙල්ලාම දෙකේ 8ට දෙකේ වා 4යි හරිනේ ගැටලුවක් නෑ හයට දෙකේ වා තුනයි ගැටලුවක් නැහැනේ 16ට දෙකේ වා 8යි කාටවත් ගැටලුවක් ආවද නැහැනේ 8 දෙකෙන් බෙදුවා 4යි 6 දෙකෙන් බෙදුවා 3යි 16 දෙකෙන් බෙදුවා 8යි කාටවත් ගැටලුවක් නැහැ ආයි දෙකෙන් බෙදෙනවා ඔන්න දැන් ගැටලුවක් එන්න යන්නේ උදේ බලා ගන්න දෙකෙන් බෙදණේවා තියෙනකම් පහලට දෙකෙන් බෙදාගෙන යන්න ඕන. එහෙනම් 4 දෙකෙන් බෙදුවා 2යි. මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න. දැන් පුතේ 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ නේද? ඔන්න වරදි නැතෙන්. 3 දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඒ 3 ඔයාලා එහෙමම ලියන්නේ. 3 දෙකෙන් බෙදෙන්නේ නැත්නම් 3 එහෙමම ලියන්න. ආයේ 8 දෙකෙන් බෙදා ගන්නවා උත්තරේ කියන 4. කාටවත් ගැටලුවක් වුනේ නැණි. තව දෙකෙන් බෙදෙනවා තියෙනවා නේද? ආයෙ ගේන්න දෙක. දෙකට දෙකේ වා 1යි. 3 බෙදෙන්නේ නැහැ හැමම ලිව්වා.
හතරට දෙකේ වාක්‍යයද දෙකක්. ගැටුවක් නැහැ කාටවත්. වැඩේ ලේසියිනේ. තවත් දෙකෙන් බෙදෙන එකක් තියෙනවා නේද? හොඳට බලන්න. තවත් දෙකෙන් බෙදෙන එකක් තියෙනවා. හරිද? දැන් මම පුතාලගේ ගානේ වෙන දැන් මේක දෙකෙන් බෙදුවාට පස්සේ උත්තරේ එක වෙනවා. මේක තුනෙන් බෙදුවොත් උත්තරේ එක වෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ හොඳට බලා ගන්න. ආයෙත් එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැති වෙනකොට මෙන්න මෙතෙන් පුතාලා නතර කරගන්න. මෙතෙන් ඔයාලා නතර කරගන්න. නතර කරගෙන මේකයි 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 ඔක්කොම ගුණ කරගන්න. මෙන්න බලන්නකෝ මම පහලින් ගන්නම් කුඩාම පොදු ගුණාකාරය සමාන. දෙකයි 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 මේ එක ලිව්වේ නැහැ කියලා වැරද්දක් නැහැ ලිව්වත් කමක් නැහැ. එකයි තුනයි දෙකයි. දැන් බලන්නකො දෙවාරය දෙක හතරයි. හතරේවා දෙක අටයි. අටේවා එකක් අටයි. අටවාරය තුන 27යි. 24ේවා දෙකක් අන්න උත්තරේ කීයක් වෙනවද? 48. එතකොට මේක කුඩා පොදු ගුණාකාරය හොයාගන්න තව ක්‍රමයක්. සර් ඒ ක්‍රමේ නැති. ඔව් ඒක ලේසි නේද? ඕක තව ටිකක් ලේසි කරලා දෙන්න පුතාලට. තව ටිකක් ලේසි කරලා දෙන්න. තව ටිකක් ලේසි කරන්න පුළුවන්. මතක තියාගන්න බලන්න. ඔව් තව ටිකක් ලේසි කරලා දෙන්න. දැන් මේක හරි. මේ වගේ ගුණ කරලා ගන්න පුළුවන්. තව ටිකක් ලේසි කරලා දුන්නොත් මෙහෙමයි නේ. දැන් අර ඉතුරු වෙන කතාව උත්තර කිව්වනේ ඒ මොකුත් නැහැ. ඒ මොකුත් එක පැහැදිලිව පේන්නේ නැහනේ. ඔව්. පුතාගේ සිග්නල් මොන හරි ගැටලුවක් ඇති නැත්නම් සර්ගම් බෝඩින් හොඳට පැහැදිලි පුතේ. ඔව්. දැන් මෙතෙන්ට ආවට පස්සේ ඔව් මෙතෙන්ට ආවට පස්සේ ආයෙ දෙකෙන් බෙදෙන එකක් තියෙනවනේ. ආයෙ දෙකෙන් බෙදන්න. එතකොට මේක එහෙමම ලිව්වා මේ තුන එහෙමම ලිව්වා දෙක දෙකේ වාක්‍යයද එකක්. ආයේ තුනක් තියෙනව නේද? ආයේ තුනෙන් බෙදන්නවා. එතකොට පුතේ 1යි 3ටත් 1යි මෙතෙන්ටත් 1යි. එකේ වාක්‍යයද තුනක් ආවා නේද? එතකොට සර් කියන්නේ අන්තිමට ඔයාලගේ එක හම්බ වෙනකම්ම බෙදාගෙන 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 යන්න පහළට. ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යා ටික ගුණ කරලා බලන්නකෝ. කුඩාම පොදු ගුණාකාරයේ කියලා. දෙකයි 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 තුනයි. දෙකයි 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 තුනයි. බලන්නකෝ දෙවාරයක් දෙක හතරයි. හතරේවා දෙකක් අටයි. අටේවා දෙකක් 16යි. 16වා තුනක් කීයද? අන්න උත්තරේ 48යි. තවත් ලේසි වුණා නේද? සංඛ්‍යාවලික ඔක්කොම අල්ලගෙන ප්‍රථමක සංඛ්‍යාවලින් පහලට එක හම්බ වෙනකම්ම බෙදාගෙන ගියා නම් ඉබේම ඔයාලට මොකද්ද කුඩාම පොදු ගුණාකාරය එනවා. සර් මට පොඩි ගැටලුවක් තියෙනවා. ඔව් කියන්න පුතේ ගැටලුව කියන්න. සර් කලින් කියපු ක්‍රමයේ සර් අන්තිමට කිව්වේ සර් මොකද්ද 1 3 2 හමු වෙන තැන කියන එක? ඔව් දැන් සර් කිව්වේ දැන් පුතාගේ මෙන්න මෙතනින් එහා යනකොට හොඳලා ගන්නකෝ. මෙන්න මෙතනින් එහා යනකොට මෙන්න මෙතනින් එහාට බෙදුවොත් පුතාගේ මෙතනින් එහාට බෙදුවොත් ආයේ අපිට දැන් අපි මෙන්න මෙතනට එනවනේ. දැන් පුතාගේ උහුම් බෙදාගෙන බෙදාගෙන ගිහලා මෙන්න මෙතෙන්ද රොසර් කිව්ව නතර කරන්න කියලා. ඒ නතර කරන්න කියලා කියන්නේ 3යි 2යි කියන සංඛ්‍යා දෙක විතරනේ පුතාගේ තියෙන්නේ. එතෙන්ට නතර කරගත්තත් හරියි. දැන් ඔයසර උදාහරණ එහෙමයි දාලා තියෙන්නේ. එතෙන්ට නතර කරලා තියෙනවා. එහෙම නැතුව ඔයාට ඉතුරු ටිකක් බෙදන්න ඕන නම් බෙදාගෙන ගිහිල්ලා එකේ වාමෙනකම් බෙදාගන්න. එතකොට පුතාගේ මෙන්න මේ සංඛ්‍යා ටික ඔක්කොම ගුණ කළාට පස්සේ මොකක්ද වෙන්නේ? කුඩාම පොදු ගුණාකාරය එන ඔච්චර. කතාව පැහැදිලිද? දැන් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? දැන් ඔතන 1 3 2 තියෙන තැන ඒක දෙකෙන් බෙදන්න නැතුව තුනෙන් බෙදාගෙන හදන්න පුළුවන් නේද? ඔව් අන්තිමට ආවට පස්සේ පුතේ එහෙම කරන්න පුළුවන්. තුනෙන් බෙදලා හදන්නත් පුළුවන්. ඒ වුණාට අපි යන පිළිවෙලක් තියෙනවනේ. මොකද්ද?
කුඩා ප්‍රථමක සංඛ්‍යාව විතරනේ අපි බෙදන්නේ පුතා මේක 3න් බෙදපු ගමන් ආයෙ මොකද වෙන්නේ ආයෙ දෙකෙන් බෙදන්න වෙනවනේ මේක ඒ නිසා මාරු කරගන්න එපා පුතේ අපි හැම විටම කුඩා එකේ ඉඳලා පහළට බෙදාගෙන යන මෙතෙන්දි සර් කියලා දෙන හොඳම විදිය තමයි අන්තිමට එකේ වායනකම් බෙදාගෙන බෙදාගෙන යන්න එතකොට හරිනේ ආයෙ මේකේ ගුණ කළාට පස්සේ ගුණ හඳුනා කාර එනවනේ යන්නුවක් නෙමෙයිනේ ඔය ක්‍රමය තමයි ගොඩාක් ළමයි පන්තිවලදී ලේසි කියලා කියන අල්ලගෙන බෙදාගෙන 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 යන්න බෙදෙන්නේ නැති එකක් තිබුණොත් ඒක එහෙමම ලියන්න හරි සරලයි දැන් මා පොසත් නේද කුඩා පුදුණ ආකාරය දෙයක් නෑ නේද දෙකම සරලයි නේද ඔන්න ඔය දෙක විභාගෙදී අනිවාර්යෙන් ඔයාලගේ පස්සෙන් පන්න 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 අහන කොච් අපි දැන් ප්‍රශ්න පත්‍ර බලනකොට තේරෙනවා මා පොසා හොයන්න කිව්වා මොහේමුකුත් නෑ නිකන් ඔහි හදන්නම් වාලේ හදලා දා දැන් මගේ පන්තියම එහෙමද එහෙම වෙන්න බෑ මා පොසා හොවා ගන්න නිශ්චිත ක්‍රම තුනක් තියෙනවා තුනෙන් ඕන එකක් දාන්න ඔයාලා කුඩා පුදුණ ආකාරය හොවා ගන්න ක්‍රම දෙකක් තියෙනවා ක්‍රම දෙකකින් ඕන එකක් ඔයාලා දාන්න ඕන එකක් හොයලා දාලා හරියට මේ උත්තරේ ගන්න දැන් කුඩා පුදුණ ආකාරයවත් මා පොසා ගැටලුවක් නෑ නේද තව කුඩා පුදුණ ආකාරය අපි එක ගානක්වත් හැදුවනේ අභ්‍යාසෙරි ගිහින් දැන් පුතාලා දන්නවා මා පොසා විතරක් හොඳටම හදන්න ඊට පස්සේ අපි කුඩා පුදුණ කුඩා පුදුණ ආකාරය අද හොඳට පුළුවන් කරගන්න එතකොට වැඩේ ඉවරයි කතාව පැහැදිලිද රයිට් ඔන්න දැන් යනවා පුතාලගේ අභ්‍යාසෙට අභ්‍යාසෙට කියලා ගානක් හදමු හොඳේ රයිට් මේ ආමේ තියෙන්නේ පහත සඳහන් එක්කේ සංඛ්‍යා ත්‍රිත්වයේ ත්‍රිත්වය කියන්නේ තුනේ මොකද හොයන්නේ කියලා කියන්නේ කුඩා පුදු ගුණාකාරය හොයන්න කියලා කියන්නේ මට කියන්න පුතේ අපි හොයන්නේ කොයි ක්‍රමයෙන්ද තුන්වෙනි ක්‍රමයෙන් දෙකෙන් නේද අපි අර අවසානයේ හදපු ක්‍රමයෙන් හොයන්නේ ඔව් අවසානයේ හදපු ක්‍රමයෙන් හොයන එක ලේසි නේද ආ පළවෙනි ගාන විතරයි අපිට හදන්න වෙන්නේ බලමු මෙන්න ඒ කියන ගාන ආ විනාඩියක් අහගන්න වාරි විභාගයේ ළඟයිනේ වාරි විභාගයේ ළඟයිනේ ලබන සතියේ පුතාලා ප්‍රශ්න පත්‍රය අස්සේ සාකච්ඡා කරනවා ඒ ප්‍රශ්න පත්‍රේ දාලා තියන්නම් පුතාලගේ ගෲප් එකට පුතාලා ඒ ප්‍රශ්න පත්‍රේ කරගෙනම ලබන සතියේ එන්නේ තේරුණාද මොකද දැන් ඉස්සරහදී මාර් ඔක්කෙන් තස්සේනි ප්‍රශ්න පත්‍රය ඔව් හයි ශ්‍රේණියක දාන්න අපි දැන් ඉන්නේ හතේනේ ඒ වුණාට පුතාලගේ එන්නේ හය ශ්‍රේණියෙන්නේ හය ශ්‍රේණිය තුන්වෙනි වාරයේ පේපර් එකක් දාලා තියන්නම් හරිද ඒක පුතාලා කරගෙන එන්න පන්තියේදී ඔක්කොම අපි සාකච්ඡා කරනවා. මොකද මේ මතාවේ තුන්වෙනි වාරයේ වාර විභාගයේදී හොඳ ලකුණු ටිකක් ඔයාලට එන්න ඕනේ. ඇයි? සර් පාඩම් ගොඩක් කතා කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍රත් කතා කරනවා. ඒ නිසා පාඩමක් ගැටලුවක් වෙන්න බෑ. පේපර් එකක් දාලා තියන්නම්. ඒක හොඳට කරලා ලෑස්ති වෙලා ඉන්න එක සාකච්ඡා කරනවා ළමන සතියේ. තේරුණාද රයි? මේ ගන්න බලමු හදාගන්න පුළුවන්ද කියලා. හොඳේ රයි? හදන්නේ කිවෙන ක්‍රමයෙන්ද? දෙවනි ක්‍රමයෙන් ඔයාලා මට කිව්වේ දෙවනි ක්‍රමයෙන් හදමු කියලා නේ මෙන්න දෙවනි ක්‍රමයෙන් හොඳට බලා ගන්න හොඳේ රයිට් දැන් ලේසි නේද අර කියන්නේ කජු කනවා වගේ කියලා කියන්නේ නේද හරි සරල මෙන්න බලන්නකෝ පුතලගේ තියෙන්නේ 18යි 24යි 36යි නේද රයිට් චුට්ටක් මේ පැත්තට වෙන්න උඩින් ලියා ගන්න වෙන නැත්නම් පුතලා ඉඩමදි වෙයි ඈ 18යි 24යි 36යි ඔන්න බෙදාගෙන බෙදාගෙන පහළට යනවා උදව් කරන්න මට දෙකෙන් බෙදන්න 18 දෙකෙන් බෙදපුවාම 9 9යි 24 දෙකෙන් බෙදපුවාම 12යි 12යි 36 දෙකෙන් බෙදපුවාම කියන්නේ කොහේද 18යි 18 අන්න හරියි ආයි දෙකෙන් බෙදෙන ඒවා තියෙනව නේද දෙකෙන් 9 බෙදෙන්නේ නැහැ නේ එහෙමම ලියා ගන්න 12 දෙකෙන් බෙදපුවාම 6යි 18 දෙකෙන් බෙදපුවාම 9යි 9යි හරි ආයි බෙදෙනවා නේද දෙකෙන් ඇයි 6 තියෙනවනේ දෙකෙන් බෙදා ගන්නවා එතකොට 9 එහෙම බෙදෙන්නේ නැති නිසා ලිව්වා හය දෙකෙන් බෙදපුවාම 3යි 9 එහෙමම ලිව්වා දැන් දෙකෙන් බෙදෙන ඒවා ඔක්කොම ඉවරයිනේ දැන් තුනට යන්න පුතා ඔන්න තුනෙන් බෙද 9ට 3වා 3යි 3ට 3වා 1යි 9ට 3වා 3යි ආයෙ තුනෙන් බෙදෙන එකක් තියෙනවා නේද ඒකත් තුනෙන් බෙදලා දාන්න 1යි 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 දැන් කුඩා පුදු ගුණාකාරය කියලා මේ සංඛ්‍යා ටික ඔක්කොම ගන්න.
කුඩාම පොදු ගුණාකාරය 2යි 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 3යි 3යි 2යි 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 3යි 3 2යි 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 3යි 3 මේ සංඛ්‍යා ටික ගුණ කළාට පස්සේ ඔන්න ඔයාලට කුඩාම පොදු ගුණාකාරය එනවා ගුණ කළා බලමු 2 වාරයක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 ඒවා 3 2 වාරයක් 2 4යි 4 ඒවා 2ක් 8යි 8 ඒවා 3ක් 24යි 24 ඒවා 3 කාට හිතලා කියන්න පුළුවන් 72 72යි අන්න එහෙනම් පුතේ 72 මේ ඔව් හොඳයි 18යි 24යි 36යි කියන සංඛ්‍යා තුනේම කුඩා පොදු ගුණාකාරය එන්නේ කීයද 72 එහෙනම් කුඩා පොදු ගුණාකාරයේ කීයද 72 මේක ලේසි නේද හැමෝටම අර මගින් බෙදෙන එක නතර කරන්න දීපු කුච්චතා නෑ නේද කෙලින්ම පහළට බෙදාගෙන 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 ගියා උතරේ කීයක් දාවේ 72 කියලා ආවා මේ සංඛ්‍යා ටික ගුණ කළාට පස්සේ දැන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් කුඩා පොදු ගුණාකාරය හෝ මහා පොදු සාධකයේ ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕන ගැටලුවක් අහන්න පුතා ගැටලුවක් තියෙනවද ගැටලු නැස ඔව් ඕන කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ හොඳට වැඩේ තේරුණා නේද කාටවත් ගැටලුවක් නැහැ නේද තේරුණා සර් හොඳට තේරුණා සර් හොඳට තේරුණා සර් ඔව් ඔව් හොඳට තේරුණා සර් ඔව් එතකොට පේපර් එක දානවා ඔව් පේපර් එක දානවා පේපර් එක හැමෝම හොඳටම කරගෙන ඉන්න පුතලේ වෙලාවටම කරන්න බලන්න හරිද මේ වෙලාවටම කරන්න බලන්න මම අහනවා පළවෙනි ප්‍රශ්න 20 ලකුණු එමත් කොහොමද කියලා අපිට චුට්ටක් ලකුණු බලා ගන්නත් ඕනේ ලකුණුත් අහනවා ලකුණු චුට්ටක් ගන්න ඕනේ 40න් 40ම දෙක ගානේ ලකුණු 20ට 40ක් හම්බ වෙනවනේ ලකුණු 40න් 40ම ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හරිද පොත් බලන්න නැතු මෙහෙම කරන්න ඕනේ ඉතින් හොඳට උගමනාවෙන්න. ඒක තමයි අපිට මේ වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මම මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ වතාවේ උතලගේ 6 පංගේ 3 වාරයේ 100 100 ගන්න යාළුවෝ කීප දෙනෙක්වත් ඇති. 100 100 ගන්න යාළුවෝ. මම කිව්වනේ සර් ගොන්නා ලකුණු 90ට එහා ගන්න පුළුවන් වෙන්නේ කියලා. සා 100 100 ගන්න පුළුවන් වෙන යාළුවෝ කීප දෙනෙක්වත් ඇති. ඒක අපි බලමු ඉතින්දී. දැන් ඔය අභ්‍යාස අංක 7 ඉතුරු ගණන් ටික කවුරු ගෙලිදි කරන්න එපා. එක ගානක් පුතලා දුන්නා කලින් අභ්‍යාසය ඒක කරන්න මේක නම් ටික කරන්න එපා මේකේ තව ටිකක් ඔයාලට මුදල මේක පුහුණු වෙන්න ඕනේ පුතේ ඒක සර් කියලා දුන්නාට පස්සේ ඊළඟ සතියේ කරන්න පුළුවන් එතකන් කරන්න එපා දැන් හරිනේ රයිට් එහෙනම් කාටවත් ගැටලුවක් නැහැ නේද පුතේ එහෙනම් අපි පන්තිය වැඩ ටික අවසන් කරමු මුදල වැඩ කරන්ද පාර විභාගය එනවා මුදල වැඩ කරන්න ඕන හොඳ ලකුණු ටිකක් ගන්න ඕනේ මුදල මහන්සි වෙන්න සර් ප්‍රශ්න පත්‍රයක් දාන්නම් පුතලේ ප්‍රශ්න පත්‍රේ හැමෝම කරන්න පැය දෙකක වෙලාවක් අරගෙන හැමෝම කරන්න පොත් බලන්න තුමනාවෙන් කරන්න එතකොට පුතලාට ලකුණු හොඳට ගන්න පුළුවන් වේ සර් ගන්නකුවා අනිවාර්යෙන්ම ඔයාලට ගොඩාක් මේ පේපර් එකේ තියෙයි හොඳටම විශ්වාසයෙන් පුතලාට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වේ එහෙනම් අද පන්ති වැඩ ටික අවසන් කරනවා උතනින් අභ්‍යාසය හා කවුරු කරන්නේ පස්සේ කියලා නිකන් ඉන්න ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් thank you sir කතදෙන්න නෑ චින්ත ටිකා චින්ත ටිකා ඕනේ ආව පැතරගෙන ඉන්නවා නේ හා